ඉතාලම කනගාටුදායක සිදුවීමක් මේ වන විට රූපවාහිනී මාධ්‍ය තුල විකාශය වෙනවා ඒ තමයි යුනිලිවර් ආයතනයේ විසින් යුනිලිවර් ආයතනයේ තමන්ගේ නිෂ්පාදනයක් කරන ලයිෆ් බෝයි සමන් කැටේ සම්බන්ධ වෙළඳැන්වීමක් මේ වන විට ප්‍රචාරය වෙනවා මේ රූපවාහිනී මාධ්‍යවල ඒක රූපවාහිනී ආයතන වලට අපි කිසිදු ආකාරයේ දොසක් අපි මේ වෙලාවට චෝදනාවක් කරන්න නැහැ මොකද මාධ්‍ය අපිව ගෙනල්ලා තියෙන්නේ ඒ නිසා අපි මේ වෙලාව ඉල්ලීමක් කරන මාධ්‍ය ආයතන වලින් මේ වෙළඳැන්වීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන්න මම ඒක විකාශය කරන්නම් ඉස්සෙල්ලා මේ වෙළඳැන්වීමේ ලයිෆ් බෝයි සම්බන්ධවත් තිබෙනවා මේ කොවිඩ් වලින් ආරක්ෂා වෙන හැටිත් තියෙනවා ඒ අතරතුර මේ වෙළඳැන්වීමනේ පෙනීදෙන මේ ඉන්න මේ වෛද්‍යවරයා කවුද කියලා දන්නවද මොහු තමයි රාජ්‍ය ඖෂධ නිතිකාස්ථාවේ SPC එකේ දැන් වර්තමාන සභාපතිවරයා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්තයා එතුමා මේ බහුජාතික මේ සමාගමට මුදල් ලෝ වර්ගන නොමිලේව මේව කරපෙනී ඉන්නේ නැහැ වෛද්‍යවරේ යම්කිසි ආර්ථික වාසියක් කුරු තමයි ඔහු එකට පෙනී ඉන්නේ. එතකොට ලයිෆ් බෝයි කැටේ ප්‍රවර්ධනය කරන්න සහ ඒකෙන් කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න උපදෙස් දෙන ගමන් එතුමා මේ රටේ කැන්ටින් කර්මාන්තයේ නියැලෙන සියලු දෙනාගේ බඩර පහරක් ගහනවා. ඔහු මොකද්ද මෙතන කියන්නේ? අත හොද ගන්න, ගෙදරින් කෑම අරන් යන්න, කැන්ටිමට යන්න එපාලු. මේ වෛද්‍යවරයාට තියෙන අයිතිය මොකද්ද කැන්ටිමට යන්න එපා කියන්නේ? මේ වෛද්‍යවරයාත් එක්ක මොකද්ද පුජ්‍යලි අමනාපයත් තියෙන අපිත් එක්ක කැන්ටින් වලින් කන්න එපා කියන්නේ? වෛද්‍යවරයා කාර්යභාරයේද ලයිෆ් බෝයි කැටේ වෙන්නේ පෙනී ඉන්න ගමන් මේ රටේ ආහාර කර්මාන්තේ පහර ගානක වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ තිබෙන මේ මානව හැකිය මේ කියන්නේ ඔහුගේ වෛද්‍යවරයෙක් සතු ඔහුගේ තිබෙන මානුෂීය පැත්තද මේක මේ කැන්ටින් කර්මාන්තය කියන්නේ මේ පාරෙන් දින කැන්ටින් නෙමෙයි කැන්ටින් කියන්නේ රාජ්‍ය ආයතන වල තියෙන කැන්ටින් රාජ්‍ය පරිපාලන දේශීය ආදායම් රේගුව වරාය අධ්‍යාපන අමාත්‍යාංශය සෙස්සිරිපාය රූපాయని සංස්ථාව ගුවන් විදුලිය ඒ වගේම පත්‍ර කන්තෝරු මේ හැම එකම ආයතනවල සේවකයෝ 50කට වැඩි නම් අනිවාර්යයෙන්ම මොකද්ද තියෙන්නේ අනිවාර්යයෙන්ම තිබෙනවා ඒකේ ආපන ශාලාව. ඒ ආපන ශාලාව කියන වචන හැදුව රටේ මම මේ ගෞරවනීය මාධ්‍යත් එක්ක නැත්තම් මේකට කිව්ව කැන්ටින් සහ හෝටල් කියලා. ඒ දෙක එකතු වෙලා තමයි මේ රටේ සිංහල වචන තමයි ආපන ශාලා. ඒතර ආපන ශාලා කියන වචනේ අපි දැම්මන් පස්සේ මේක රටේ ජනගත කරලා ගෞරවනීය මාධ්‍ය හේදේව කරන පස්සේ මේ ප්‍රසන්න ගුණසේන කියන වෛද්‍යවරයා ඉතාමත්ම පහත් ආකාර නිඳිතාකාරයේ අපේ රැකියාව පිළිබඳව අපේ කර්මාන්තය පිළිබඳව බරපතල ගණේ ප්‍රකාශයක් කරනවා අපි ඒකට තරයේ විරුද්ධයි ඒ නිසා අපි කියන යුනිවර් සමාගමට ඔබ ඔයගොල්ලෝ කෝටි ගණන් වියදම් කරලා ඇඩ් කරන්නේ නැති හැබැයි මේ වෙළඳැන්වීම තුළ ජනතාවට දැනුම් දීමක් කරනකොට ජනතාවට ඒ බලව sannivedanayak කරනකොට ඒ එක මොකද කරන්නේ තවත් පිරිසකට බඩේ පාර ගහනවා बड़े पार गाण अद कैंटी लंकाए पालोद आसन प्रमाण तिबेन राज्य आयतन इवे गाम पौजलिक आयतन पासल सरसवि मेसियालो विशेष जाति रोहल लंका रोहल तिबेन कैंटी इतकोट ए कैंटिंग कन्नभाग्यान ऐतिहत्यन गोमद राज्य औषध निधि सभापति प्रसन्न गुणसेन ऐति मुखद मेरटे मिनसुंगे दैनिक हमगन कण वेरट बड़े पार गण मुन ऐतिहत्यन या कंपनी कोटि गाणक अरगन या बैंक सली दागन यागे तर पौल सुख भोगी इनवा ये इनकोट अन्नी अर कैंटी में अर कैम वे लवे कुल्ला कैंटी में बेडकल्ला कैंटी में कैमट कदाला कैंटी में कैमट अखदरा जीवत्न मिनसुंगे बड़े पार गान मेवनी असिखित अतम नीच मे वैद्यवरट अपे दड़ी विरोधी मेस पर अपे बदादेनकोट मे महत्याट मे महत्या गेलगट मे महत्या गेलगट මේ මහත්ය වැඩ කරන රාජ්‍ය ඖෂධ නිතිකා සංස්ථාවට චන්න ජයසුමන ඇමතිවරයා අපි කියනවා කරුණා කරලා තමන්ගේ අමාත්‍යංශය යටතේ ඉන්න මෙවැනි නිඳිත වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරනකොට සල්ලි වලට ඒ කටාරිනකොට වැදගත් භාවයක් ඇතුව කරන්න කියන්නේ මේ බඩේ පාර ගහලා දෙන අපිට දැන් මේක සියලු නාලිකාවල විකාශය වෙනවා මේ නාලිකාවල විකාශය වෙනකොට මේව බලලා උදේ පාන්දර ඒගොල්ලෝ කියලා කැන්ටිමට කියලා කෑම කන්නේ මේ වෙනකොට අපේ ආපන ශාලා හිමියෝ දැඩි කලකිරීමක් කළා දිනපතා දුර්ග දමන දෙන මොකද්ද මේකට ගතු කියා මාර්ගය කියන එක අපි ගන්නෝ කියා මාර්ගය අපි ගන්නෝ කියා මාර්ගය අපේ කැන්ටින් වල වැඩ කරන මේ වැඩ කරන සේවකයන්ගේ අඹු දරුවොත් එක්ක අපි යනවා පොල් අරගෙන මේ වෛද්‍යවරගේ දරුපවුල් හැඳි ගෑවිලන්න පොල් ගහන්න අපේ බඩේ පාර ගහපින්දා මෙයා කෝටි ගාණක් ගන්න යුනිලිවර් එකෙන්
ඒකෙන් අරන් මෙයා මෙයා කියනවා සියලු විද්‍යුසා මුදිත මාධ්‍ය වල වෙළඳැනි වෙනකොට කැන්ටින් වලින් කන්නේපාලු මේ මිනිස්සුන්ට අයිතිය මොකද්ද මේ මිනිස්සයා අපි දැක්කේ නැහැ මේ ගෝඨාභය මහත්තයත් එක්ක හිතවත්කම් අපිට අදාළ නැහැ ඒ අපිට අදාළ නැහැ හැබැයි බලුවඩ කරන්න එපා සක්කිලඩ කරන්න එපා තිරිසන් වැඩ කරන්න එපා අදම නීච බලු තුප්පය වැඩ කරන්න එපා කියලා අපි කියනවා වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට අපි මේ මහත්තයට මහා මගදී වුණොත් අනිවාර්යෙන් ගහණෙක් ගන්නවා ගහන්නේ මොකද මේ ඉඳුල් වතර වලින් අනිවාර්යෙන් ගන්නවා ඒක තමයි ඇත්ත අපි උරන් ඉරේ දාන්න මේ දාන්න මේ කර බලු වැඩේට අපි මේ කර ප්‍රතිඋත්තර නුදුනොත් අපි නිකන් මේක නපුසක වෙනවා ඒ හින්දා මේ උත්තර දෙන්නේ අපි ඒ නිසා විශේෂ බාර ඇමති චන්න ජයසුමට අපි කියනවා කරුණා කරලා මේ පිළිවන් දැනුවත් කළා වහාම ආපන ශාලාවේ සමාවගත යුතුය වෙලඳන්ඩියම වහාම රූපයි නාලිකාවෙන් ඉවත් කළ යුතුය එහෙම නැතුනොත් අපි ජුන්ලි වරකටත් මේ මහත්තයරත් අපි ගන්න ඕන කියා මාර්ග අපි අනිවාර්යෙන්ම මේ වෙන අපි තීරණය කළ ඉවරයි ඒ නිසා ඔබතුමා බලාපොරොත්තු වෙන බදාදා ඔබතුමා ඉන්න තැනකට අපි එනවා හොයාගෙන අපි මහපාර සෙල්ලන්දාව මිනිස්සු ඒ නිසා අපිට මේ අලුතෙන් දෙයක් කරන්න දෙයක් නැහැ අපේ කර්මාන්තේ බරවත් පාරක් ගහලා තින්නේ එහෙමනම් කැන්ඩිමෙන් කන්නේ පාන අපි ආන ලයිෆ් බෝයිද කන්නේ කියලා ඈ එනා යුනිලිවර් සමාගමේ සියලු නිෂ්පාදන අපේ ආයතන වලින් ඉවත් කරගෙන හදන්නේ ඉවත් කරගෙන හදන්නේ අපේ ඒ නිසා බලු වැඩ කරන්න එපා කරුණා කරලා මේ වෙළඳන්නේ මේක එඩිට් කරලා නැවත දාන්න එහෙම නැත්නම් වෙළඳන්නේ ඉවත් කරන්න එහෙම නැත්නම් අපිට වෙච්ච මේ අගතියට වෙනුවෙන් වහාම මුද්ද විද්‍යුසා මුදිත මාධ්‍ය වල සමාව ගන්න කියන එක අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා චන්න ජවසුල් මහත්මයාට යුනිලිවර් රාජධානියටත් ඒ වගේම මේ කිසිදු හිතක් පපුවක් නැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රාජ්‍ය ඖෂධ නිධිකාරස්තාවේ සභාපතිවරයාට අපි තාමත්ම කියනවා කරුණා කළ මේ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න බදාදා වෙනකොට ඉසේ නෙවුනොත් අපි ගන්න ඕන ගියා මාර්ග අපි අනිවාර්යෙන් ගන්නවා ගෞරවනීය මාධ්‍යක පිළලා සිටිනවා අපිට මෙතනින් කැලලක් වෙනවා ඔබ ආයතන වල විකාශය කරන එක මොහොතක් නවත්තලා ඒ කැලල අයින් කළා අපිට කමන්නේ ලයිට් බොයි නෙමේ ආසනයිට් විකුණත් කමන්නේ අපිට මේ වගේ තුප්පයි වැඩ කරන්න එපා කියලා අපි ඉල්ලනවා යුනිලිවර් ආයතන සහ මේ වෙළඳන්ලිම හදපෝ ඒ ආයතන මහත්යත් අපි හොයාගෙන යනවා අපි ඉස්සල්ලා මේ වැරද්ද මේ ලක්ෂ ගණක් කරන් පිනී ඉන්න වෛද්‍යවරයාට අපි ගන්න ඕන ගියා මාර්ග අපි අනිවාර්යෙන් ගන්නවා YouTube, people liking the news.